ඔබටත් පීනස රෝගය තියෙනවද? පීනසේ එහෙම නැත්නම් කැටා කියන රෝගය අද සමාජයේ බොහෝ දෙනෙකුට තියෙන රෝගී තත්ත්වයක්. ඇත්තටම මේක රෝගයක් වුණාට සුව කරගන්න පුළුවන් ඉතාම සරල රෝගයක්. පීනස තියෙන අයට තියෙන රෝග ලක්ෂණ තමයි කිවිසුම් යාම, ඔළුවේ බරගතිය, ඇස් සහ කන් කැසීම, නහයෙන් දියර වගේ සෙම් ප්‍රතිචාව ගලා යාමත්, ඒ වගේම උගුරේ වේදනාවත්, නිතර ඇතිවන කැස්සත්, උගුරේ දැවිල්ල ඇතිවීමත්, කන අගුල් වැටීම සහ කන කැක්කුමත් මේ වගේ රෝග ලක්ෂණ අතර වෙනවා. මේ රෝගයට හේතු වෙන දේවල් නම් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. මේ කාරණා අතර ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා. දේශගුණයේ තියෙන උෂ්ණත්ව ගතිය සහ සීතල ගතියත්, ඊට අමතරව වාතයේ පවතින ජලවාෂ්ප ප්‍රමාණයත් මේ සඳහා බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒ වගේම තමයි වාතයේ තියෙන ධූලි ප්‍රමාණයත්, වාතයේ තියෙන නොයෙකුත් දේවල් නිසාත් මේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම විවිධ පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට විවිධ කාරණා රාශියක් බලපාන්න පුළුවන්. ඇත්තටම පීනස රෝගයේදී වෙන්නේ මෙන්න මේ වගේ පිටතින් බලපාන කාරණා නිසා, ඔබගේ සිරුරේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් ඇති කරන ප්‍රතික්‍රියාවක් නිසා තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. මෙහිදී ඇත්තටම වෙන්නේ ඔබගේ නාස් කුහරය තුලත්, ඒ වගේම ඔබගේ උගුරේ සහ ඔබගේ කන අභ්‍යන්තරයේත්, ඊට අමතරව ඔබගේ සයිනසස්, ඒ කියන්නේ ඔබගේ කෝටරකවලත් තියෙන ශ්ලේෂ්මල පටලය, එහෙම නැත්නම් මියුකස් මෙම්බ්‍රේන් කියන ආස්තරණේ ඇති වෙන ඉදිමීමේ ස්වභාවයත්, ඒ වගේම වැඩිපුර ශ්ලේෂ්මල නිපදවීමත් තමයි මෙහිදී සිදු වෙන්නේ. සාමාන්‍යයෙන් මේක කෙටි කාලයක් තුළදී සුව කරගන්න පුළුවන්. නමුත් කලාතුරකින් සමහරුන්ට මේ තත්ත්වය ඉතා දිගු කාලයක් තිස්සේ පවතින්න පුළුවන්. සාමාන්‍ය ජීවිතයේදී අපට පීඩාවක් ගෙන දෙන තරමටම මේ පීනස රෝගය වර්ධනය වුණොත් ඒ සඳහා ප්‍රතිකාර ගත යුතු වෙනවා. පීනස රෝගය සුව කරගන්න මේ වෙනකොට නවීනතම ප්‍රතිකාර ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ නිසා ඔබ මේ සඳහා විවිධ අත් බෙහෙත්, ගොඩ බෙහෙත් කර කර කාලය කා දමන්න එපා. ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.